සුබදවසක් ලංකාවේ ඉන්න මිනිස්සු හිතාගෙන ඉන්නේ මේ රටවල සල්ලි ගස් වලින් කඩනවා කියලා හිතන් ඉන්නේ මේ මැද පෙරදිග දුක් විඳින අම්මලා තාත්තලා මේ ගෙවල් වලට සල්ලි ගස් හිටවලා මාසේ අන්තිමට මාසේ මුල මැද අග ඉල්ලන ඉල්ලන පාට සල්ලි ඉල්ලනකොට දෙන්න මේ සල්ලි ගස් වවලා තිනවා කියලා නෑ ඔය වීඩියෝ කෑල්ල පොඩ්ඩක් බලන්න බලන්න මිනිස්සු මොන තරම් දුක් විඳිනවාද කියලා සල්ලි හම්බ කරන්න හිතා ගන්න පුළුවන් නේද මැද පෙරදිග රටකට ඇහිලා මිනිස්සු මොන තරම් දුක් විඳිනවාද කියලා ඔය මගේ කැමරාවට මම ගියපු තැන් වලින් ගත්ත වීඩියෝ කෑල්ල ටිකක් තමයි මම මේක දැම්මේ ඕගොල්ලන්ට දැනගන්න මැද පෙරදිග ගෙදරක වැඩ කරන අම්මා කෙනෙක් කුස්සිය මොන තරම් වැඩ කරනවද මොන තරම් වාදන කැටියක් හොදනවද දවසකට එක බාත්รูම් එක දෙපාර තුන්පාර හොදන අම්මලා ඉන්නවා ඉතින් ඒගොල්ලෝගේ දරුවෝ ලංකාවේ ඉඳගෙන මාසෙ අන්තිමට අම්මට එන සද්දයක් දාලා සල්ලි වන්න කියනවා තාත්තට එන සද්දයක් දාලා සල්ලි වන්න කියනවා නමුත් එක එකක් දන්නේ මේ රටවල විඳින දුක කොහොමද කියලා ගෙදරට වෙලා තමන් මිනිහා යවන සල්ලි ටිකෙන් කාලා බීලා දරුවන්වත් පෝෂණය කරගෙන වැදගත් විදියට ජීවත් වෙන මිනිස්සු කොට්ටාසයක් ලංකාවේ ඉන්නවා හැබැයි තමන්ගේ මිනිහා යවන සල්ලි වලින් අහල පහල මිනිහෙක් සෙට් කරගෙන අහල පහල යන කොහෙවත් යන එක එක පෝසත් කරන අම්මන්ඩිලත් ලංකාවේ ඉන්නවා ඒ වගේම තමයි මේ රටවල තමන්ගේ බිරිඳ දහඩිය දුක් මහන්සි වෙලා දවසකට පැය 7-8 නිදා ගන්න නැතුව කකුල් දෙක ඉදිමිලා මාසෙ අන්තිමට පඩිය ගන්නකොට සමහරක් රිස්පිරිතාලට යන්නන බෙහෙත් ගන්න. ඒ යවන සල්ලි වලින් ගෙදර ඉඳගෙන කෂිප්පු අරක්කු ගංජා සරොට්ටුව ගගහ යාළුවොත් එක්ක අහසට ගැන්සි බහැලා තමන්ගේ ගෑණී යවන සල්ලි වලින් සුරසැප විඳින පිරිමි ඉන්නවා. උඹලගේ කොන්ද පණ තියනවනම් ඔය වගේ දේවල් නතර කරපල්ලා. බලපං තමන්ගේ ගෑණිම රටකට යවලා ගෙතරට වෙලා ඔය තරම් සුරසැප විඳිනකොට උඹගේ ගෑණි මේ රටවල් වල මාර දුකක් විඳිනවා තේරුම් ගනින්න ඔය පිරිමිකමෙන් වැඩක් ගනින්න තමන්ගේ ගෑණිම ඒජන්සියකින් පටවලා මේ රටකට එවලා ඒ දෙන සල්ලි වලින් මොකක් හරි වාහනයක් අරගෙන රවුම් ගහනවා උඹ පිට ගෑනුත් එක්ක මේ ගෑණි මෙච්චර දුක් විඳලා එවන සල්ලි හරි විදියට පාලනය කරන්නේ නැතුව විනාශ කරනවා උඹලට සහ ගහනවා බං ගොඩක්ම පිරිමි උන්ට හැබැයි මේ කාන්තාවන් යවන සල්ලි හැමදාම බාර් එකට ගිහිල්ලා උඹට බැංකු පොතෙන් හරි ලේසි සල්ලි ගන්න නමුත් මේ රටවල අඩුම මේ පඩිය ගන්න මිනිස්සුන්ට කොච්චර කඹරන්න ඕනද කියලා උඹලා දන්නේ නැහැ දන්නවද ඒක දන්නේ මේ මැද පෙරදිග රටක වැඩ කරන අපි සහ මේ ගෙවල් වල වැඩ කරන අම්මලා තාත්තලා විතරයි සමහරක්ිට මේක උඹලට තේරුම් ගන්න බෑ කවදා හරි උඹලා රටකට ආවනම් මේක හරියට උඹලට තේරෙයි එතකන් කවදාකවත් උඹලට මේව තේරෙන්නේ නැහැ එහෙම තේරුණත් තේරුම් ගන්න උත්සාහවන්ත වෙන්නේකුත් නැහැ මොකද හැමදේම පිනට කාලා බීලා ගෙදරට වෙලා läගලා ඉන්න පිරිමි උඹලට මං කියන්න තියෙන්නේ ඔය පිරිමි කමනම් දීපං ඔය ගෑණිට ඊට සැපයි තමන්ගේ ගෑණියවන සල්ලි ටිකෙන් බාර් එකෙන් බෝතලයක් ගහලා ගහලා ඒ ගෑණිටම කෝල් එකක් දීලා උඹ ඉන්නේ අරමිනිහත් එක්ක නේද උඹ ආද නිවාඩු ගිය අරමිනිහත් එක්ක නේද උඹ දැන් බුදියගෙන නැගිට ගමන්ද ඒ කොයි කාමරයට අදද ගියේ එහෙම කියන පිරිමි ඉන්නවනේ අද ලංකාවේ ලැජ්ජයි උඹලා ගැන තමන්ගේ ගෑණිම ගෙදර තියාගෙන කන්න බොන්න දෙන්න පුළුවන් නම් ඒ ගෑණිව මේ රටවල වලට ඇවිල්ලා දුක් වාංශ කියලා හම්බ කරන සල්ලි ටික ඒ විදිහට පරිස්සම් කරගෙන ලංකාවේ ජීවත් වෙන්න පුළුවන් නම් ගෑනු කවදාකවත් රට ඇවිල්ලා මේ විදිහට දුක් විඳින්නේ නැහැ උඹලා කසාද බඳින්න ඉස්සෙල්ලා ලොකු සුරංගනා ලෝකමවලා කසාද බඳිනවා නමුත් අවුරුද්දක් දෙකක් ගියන් පස්සේ අඩුම උඹ කසාද බඳින ගෑණිටවත් උඹට කන්න දෙන්න පණ නැහැ ඒ එතකොට කරන්නේ ගෑණිව රටවල වලට විකුණන එක එහෙම කරන්න එපා තේරුම් ගනින්න මේ රටවල දුක් විඳින්න බෑ මේ ගෑනුන්ට දැන් මොකද මේ රටවල වල මාර වැඩ තියෙන්නේ හරි අසරණයි ගෑනු චුට්ටක් හිතපල්ලා රටකින් රටකට තමන්ගේ ගෑණි එයාපෝට් එකකින් එනකොට මොනතරම් පපුවට හැංගීමක් එක්කද මේ කාන්තාව එන්නේ කියලා තේරුම් ගනින්න මේ කතාව කිව්වේ එක්තරා සිද්ධිය මුල් කරගෙන පිරිමියෙක් නම් පිරිමි විදියට හැසිරෙයල්ලා තමන්ගේ ගෑණිව රටේ වල අඩුමේ ගෑනුන්ට තව කතන්දර හදන පිරිමි ලංකාවේ ඕන තරම් ඉන්නවා උඹලගේ පිරිමි ආත්මේ මේ ආත්මෙම අහෝසි වෙන්න ඕනේ ලබන ආත්මේ ඔය පිරිමි කමට නම් උඹලා ඉපදෙන්න එපා මොකද ගෑණිව රටයවලා ගෙවල් වලට වෙලා හම්බ කරන් කන පිරිමි ලංකාවෙම අතුගාලා දාන්න ඕනේ මොකද
ගෑනු ඊට වැඩිය හිත හයියයි මේ රටවල දුක් විඳින තේරුම් ගන්න පුළුවන් නම් තේරුම් ගන්නilla පිරිමින්ට මේ කතාව කිව්වා.